මම අද ඔයාලට ගොඩක් රසට ලෙමන් කොකොනට් කේක් එකක් හදන හැටි අරගෙන ආවා. අපි එහෙනම් මේ ලෙමන් කොකොනට් කේක් එක හදන්න අවශ්‍ය කරන්නේ මොනවද කියලා බලමු. සීනි කෝප්ප එකයි, සිල්ෆ් රයිසින් පිටි කෝප්ප එක හමාරයි, ඩෙසිකේටඩ් කොකොනට් කෝප්ප භාගයයි, බිත්තර දෙකයි, මෙල්ටඩ් බටර් මේස හැඳි හතරයි, කිරි කෝප්පයයි, ඇඩ් කරපු ලෙමන් ලෙලි මේස හැඳි එකයි, ලෙමන් ජූස් මේස හැඳි දෙකයි. අවන් එක ෆැරන්හයිට් 350ට, එහෙම නැත්නම් සෙල්සියස් 176ට ප්‍රී හීට් වෙන්න තියෙනවා. ඒ වගේම සෙන්ටිමීටර් 20ක ඩයමීටර් එක තියෙන බේකින් ඩිෂ් එකකට මේ විදිහට තෙල් ටිකක් තවරනවා. මේ විදිහට බෝල් එකකට බිත්තර එකතු කරනවා. බිත්තර මේ වගේ හොඳට විස්ක් කරනවා. ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරනවා. ඒ වගේම මෙල්ටඩ් බටර් එකතු කරනවා. සීනි ටික, ඒ වගේම සෙල්ෆ් රයිසින් ෆ්ලවර් ටිකත් එකතු කරනවා. මේ වගේ හොඳින් මිශ්‍ර කරනවා. ඉවගේම ඩෙසිකේටඩ් කොකොනට් ටිකත් එකතු කරනවා. මේ වගේ හොඳට මිශ්‍ර කරලා හොඳ ස්මූත් බැටර් එකක් හදනවා. ඒ වගේම ලෙමන් ගෙඩියේ ලෙල්ල මේ විදිහට ග්‍රේට් කරනවා. ලෙමන් ලෙල්ල මේස හැන්දක් විතර අවශ්‍ය වෙනවා. ගෙඩියක ලෙල්ල මේස හැන්දක් නැහැ. එක හිඳ මං අතව ගෙඩියකින් ටිකක් එකතු කරනවා. මේ වගේ හොඳින් මිශ්‍ර කරනවා. ඒ වගේම ෆ්‍රෙෂ් ලෙමන් ජූස් මේස හැඳි දෙකක් විතර දානවා. මේ විදිහට හොඳින් මිශ්‍ර කරනවා. මේ වගේ ස්මූත් බැටර් එකක් හදලා අපි අර කලින් තෙල් ගාලා හදපු බේකින් ඩිෂ් එක තියෙන්නේ අන්නේ ඩිෂ් එකට බැටර් එක මේ විදිහට දානවා.
फ़ारेनहाइट 350 එහෙම නැත්නම් සෙල්සියස් 176 ට ප්‍රීහීට් කරපු අවන් එකේ විනාඩි 40ක් බේක් කරනවා. කේක් එක බේක් වෙන හරියටම විනාඩි 42ක් ගියා. ඔයාලා විනාඩි 40ක් විතර ගියාම ටූත් පික් එකක් දාලා කේක් ටූත් පික් එක ක්ලීන් වට එනවද කියලා බලන්න. කේක් එක වටේට මේ වගේ පිහියකින් බුරුල් කරලා වයර් රැක් එකකට කේක් එක නිමෙන්න දානවා. මේ ලෙමන් කොකනට් කේක් එකේ හරිම සුවඳක් එනවා. අපි එන කපල බලමු ඇතුළ කොහොමද කියලා. මේ බලන්න කේක් එක හොඳට පුළුම් වගේ තියෙනවා. ඒ වගේම කේක් එක කඩනකොට ඇතුළෙන් හොඳ ලෙමන් සුවඳකුත් එනවා. ඉතින් ඔයාලත් මගේ මේ ලෙමන් කොකනට් කේක් වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලා තාමත් ජානකීස් කිචන් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඔයාලගේ යාළුවොත් එක්කලා share කරන්න. එවගේම subscribe button එක ළඟ තියෙන පුංචි bell icon එක click කරොත් ඔයාලට මගේ අලුත්ම video බලා ගන්නත් පුළුවන්. ඉතින් ආයෙත් මේ වගේ video එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.